ඒගොල්ලෝ හැමෝම සාදරයෙන් පිළිගන්නවා ඉස්සෙල් කමාන්ඩෝ යක්කු චැනල් එකට. ඉතින් යාළුවනේ අපිව subscribe කළ නැත්නම් දැන්ම subscribe කරලා එහා පැත්තෙන් තියෙන bell icon එකත් click කරලා අපිත් එක්ක එකතු වෙන්න. අපි යම් වීඩියෝ එක. ශ්‍රී ලංකා කමාන්ඩෝ රෙජිමේන්තු යනු ශ්‍රී ලංකා යුද හමුදාව සතු විශේෂ ක්‍රියාන්විත එකක දෙකෙන් එකකි. යුද හමුදා විශේෂ බලකා රෙජිමේන්තු අනෙත් එකකය. කොමාන්ඩෝ රෙජිමේන්තුව නිර්මාණය කොට ඇත්තේ එක්සත් රාජධානියේ විශේෂ ක්‍රියාන්විත ඒකකයක් වන ස්පෙෂල් එයා සර්විස් රෙජිමේන්තුවට බෙහෙවින් සමානවය. කොමාන්ඩෝ රෙජිමේන්තුවේ පරිපාලන ව්‍යූහය හා මේම් සිදු කරන ආකාරය ස්පෙෂල් එයා සර්විස් රෙජිමේන්තුවට බෙහෙවින් සමාන වේ. මෙම කොමාන්ඩෝ රෙජිමේන්තුව ලුතිතන් කර්නල් සුනිල් පීරිස් මහතා විසින් 1980 නිර්මාණය කරන ලදි. මෙය පසුව ගණේමුල්ල ප්‍රදේශයේ ස්ථාපිත කොට ඇත. යම් කිසි අවස්ථාවකදී ඇතිවන දේශීය හෝ විදේශීය ත්‍රස්ත ක්‍රියාවකදී ප්‍රතිචාර දැක්වීමට ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වන ප්‍රධානතම ඒකකය වන්නේ කමාන්ඩෝ රෙජිමේන්තුව සතු ගුවන් යානා ප්‍රතිපහර ගැනීම හා ප්‍රාණඅපකරුවන් ගලවා ගැනීමේ ඒකකය. මෙම කුඩා ඒකකය පැවිසි අතර පුරාවට සූදානම් වී සිටින අතර කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ ස්ථානගත කොට සිටී. කමාන්ඩෝ රෙජිමේන්තුව සෙබළුන් 4 සහ 8 දෙනා බැවින් වන කුඩා කණ්ඩායම් ලෙස මෙම සිදු කරන අතර ඔවුන් ඇමරිකාවේ එක්සත් රාජධානී ඊශ්‍රායලයේ ඉන්දියාව හා පාකිස්තානය යන රටවල පුහුණුව ලබා ඇත. ආසන්න වශයෙන් කමාන්ඩෝ රෙජිමේන්තුවේ 95%ක් පමණ පැරෂුට් මගින් යුදබිමට ළඟාවීමේ හැකියාව ලබා ඇත. තුන්වන කමාන්ඩෝ රෙජිමේන්තුව සහ තුන්වන විශේෂ බලකා රෙජිමේන්තුව ඒකාබද්ධව සාදීන විශේෂ විමර්ශන බල සේනාව පිහිටුවා ඇත. ඒ දිගුදුර විහිදුම් බලකායයි. කමාන්ඩෝ රෙජිමේන්තුවට නිත්‍ය ඒකක 4ක් පවතින අතර කමාන්ඩෝ රෙජිමේන්තුවේ කර්තව්‍යයන් සහ කාර්යභාරයන් මෙසේය. දිවයිනේ ප්‍රධානතම ප්‍රභූවරුන්ගේ ආරක්ෂාව සැපයීම හා දැඩි ආරක්ෂා තර්ජන එල්ල වී ඇති ප්‍රභූවරුන්ට ආරක්ෂාව සැපයීම, විශේෂ විමර්ශන ක්‍රියාන්විත සිදු කිරීම, ප්‍රතිරස්ත ක්‍රියාන්විත සිදු කිරීම, ප්‍රාණඅපකරුවන් බේරා ගැනීමේ ක්‍රියාන්විත සිදු කිරීම, නාගරික යුද මෙහෙයුම් සිදු කිරීම, සුජු ප්‍රහාරක මෙහෙයුම් සිදු කිරීම, රාසික යුද මෙහෙයුම් සිදු කිරීම, ගුවන් මගින් ගොස් සිදු කරනු ලබන ප්‍රතිශස්ත්‍ර මෙහෙයුම් සිදු කිරීම, ජලය ආශ්‍රිත මෙහෙයුම් සිදු කිරීම කමාන්ඩෝ රෙජිමේන්තුවේ මූලික කාර්යභාරයන් වේ. කමාන්ඩෝ රෙජිමේන්තුවේ ආදර්ශ පාඨය වනුයේ නොහැක්කක් නොමැත යන්නේ